අනගාටුදායක ප්‍රවෘතිය. දුම්රිය ගැටීමට ගිය මෙම තරුණයා බේරා ගැනීමට තරුණයා උත්සාහ කළ අවස්ථාවේදී දෙදෙනාම දුම්රිය ගැටි ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මහනුවර සිට එල්ලබලා ගමන් ආරම්භ කළ සීක්‍රගාමී දුම්රිය අදත් සුපුරුදු ලෙස 9:10 පමණ වන විට නාවලපිටිය ජයසුන්දර ප්‍රදේශයට ළඟා වෙමින් තිබුණා. එවන විටත් ලලංග හර්ෂ කුමාර තරුණියන් දෙදෙනෙකු සමගින් ගමන් කරමින් සිටියේ නාවලපිටියේ දුම්රිය ස්ථානයේ සිට ඉඟුරු ඔය දුම්රිය ස්ථානය දෙසටයි. ඉන් එක් තරුණියක් ලලංගගේ අතින් අල්ලාගෙන දුම්රිය මාර්ගයේ ඉදිරියටම ගමන් කරද්දී ඔවුන්ට පසුපසින් පැමිණි දුම්රිය දුටු තරුණයා ඇයව බේරා ගැනීම සඳහා දුම්රිය මාර්ගයේ නිවතට තල්ලු කර තිබුණා. ඉන් නොනැවතුණු ලලංග ඔවුන්ට ඉදිරියෙන් ජංගම දුරකථනයෙන් කතා කරමින් ගමන් කළ අනෙක් තරුණිය බේරා ගැනීමට උත්සාහ කිරීමත් සමග ඔවුන් දෙදෙනාම මෙලෙස දුම්රිය ගැටී තිබෙනවා. අනතුරින් දිවි අහිමි වූ තරුණියගේ සිරුර කඳින් වෙන්ව තිබූ අතර තරුණයාගේ වම් පාදයක් සිරුරින් වෙන්ව ගොස් තිබෙනවා. දොරයිල බලනකොට මේ කෙනෙක් හිටියා කෝච්චිය අට, එක්කෙනෙක් හිටියා මීටර 150ක් විතර දුරකින්. කෑන් ළමයි හිටියේ මීටර 200කින් දුරකින්. පිරිමි එක්කෙනා හිටියේ කෝච්චිය අටින්. අනතුරින් මියගිය 16 හැවිරිදි ලලංග හර්ෂ කුමාර නාවලපිටිය දෙකිඳ අලුත්ගම ප්‍රදේශයේ පදිංචි අයෙක්. මියගේ 15 හැවිරිදි පියුමි භාග්‍ය සෙවන්දි පදිංචිව සිටියේ නාවලපිටිය ඉඹුල්පේ ප්‍රදේශයේ. මේ අතර දුම්රියේ රියදුරු අනතුර සිදු වූ ආකාරය සම්බන්ධයෙන් මෙලෙස කරුණු පැහැදිලි කළා. පිටිපස්සෙන් ගියා ඒ ගෑන් ළමයා, පිටිමි ළමයා එකරෙන් ගියා ඒ තනි ළමයා. ඒ කියන්නේ ඒගොල්ලන්ට අඩි 5ක් විතර ඉස්සරහින් රේල් පාරේ ගියේ. එයා හැබැයි මේ ෆෝන් එක ඔබ ගියේ. ඒ යනකොට මම ෆෝන් එකක් ගැහුවා. පිටිපස්සෙන් ගිය කපල් එක පොඩ්ඩක් අරින් වුණා. ඊට පස්සේ මම තව ටිකක් ෆෝන් එක ගහගෙන ගියා. දැන්වලට පිටිපස්සේ කපල් එක පාරෙන් අයින්ම වුණා. අර ළමයා පයින් ගියේ කියලා මම හිතුවා. පස්සේ තේරුණා මේ ළමයා මේ ෆෝන් එකේ ගියේ යන්න කියලා. මම බ්‍රේක් ගැහුවා. ගැහුවාට කෝච්චිය තල්ලු වෙලා ගියා. යනකොට අර කපල් එකෙන් ගිය පිටිමි ළමයා අර එයා මේ ළමයා බේරගන්න මැද්දට පැන්නා. බියගේ දෙදෙනා සහ අනතුරින් දිවි බේරාගත් තරුණිය උපකාරක පන්තියකට සහභාගී වන බව පවසා නිවස්වලින් පැමිණි නමුත් පන්තිවලට සහභාගී නොවී දුම්රිය මාර්ගයේ ඇවිදිමින් සිටියදී අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. බීමතින් රියපදවා අනතුරක් සිදු කිරීමේ වරදට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කෙරි ලාල්කාන්ත මහතා මාර්තු 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කෙසේ වෙතත් විත්තිකාර පාර්ශ්වයේ නීතිඥවරයා පැවසුවේ ලැබෙන අඟහරුවාදා දිනයේදී ලාල්කාන්ත මහතා සම්බන්ධයෙන් මෝසමක් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි. අනුරාධපුර කුරුණෑගල මාර්ගයේ අනුරාධපුර බන්ධනාගාරයේ අසලදී කේඩි ලාල්කාන්ත මහතා පැද වූ කැබ් රථය යතුරු පැදීක ගැටී මෙම අනතුර සිදු වුණා. මෙහිදී තුවාල ලැබූ කාන්තාව 45 වන වියෙහි පසුවන අතර දැරිය 14 වන වියෙහි පසුවනවා. මොවුන් දෙදෙනා එපාවල සිට අනුරාධපුර නගරයේ බලා පැමිණ ඇත්තේ එළඹෙන 8 වෙනිදා පැවැත්වීමට නියමිත 45 හැවිරිදි කාන්තාවගේ දියණියගේ මංගල උත්සවයකට අවශ්‍ය බඩු භාණ්ඩ ආදිය මිලදී ගැනීම සඳහායි. මෙහිදී තුවාල ලැබූ 14 හැවිරිදි දැරිය එම මංගල උත්සවයෙහි දෙවැනි මනාලිය ලෙස සිටීමට සූදානම්ව සිට තිබෙනවා. මේ අතර අනතුර සිදු වූ ස්ථානයේ තිබී 45 හැවිරිදි කාන්තාවගේ අතෙහි ඇඟිල්ලක කොටසක් වැටී තිබුණේ මේ අයුරින්. මේ ඇඟිල්ල ඇඟිල්ලක් වැටලා තිබ්බේ. ඒක ඇඟිල්ල ගෙනාව හොස්පිටලයට හම්බුණා. අනතුරුව ලාල්කාන්ත මහතා අනුරාධපුර පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ ලාල්කාන්ත මහතා බීමතින් සිට ඇති බවයි. ඒ අනුව ඔහුව අද අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදී කුරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළබෙන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. අපි ඉල්ලීමක් කෙරුවා අප සඳහා. නමුත් අධිකරණය විසින් අද හිටිය වැඩබලන මහේස්ත්‍රාත්තුමිය ඔහු රිමාන්ඩ් භාරට පත් කරා මේ මාසේ 14 වෙනිදා වෙනකල්.
ඒ පොලිසිය ඉදිරිපත් කරා අවස්ථාවේදී කේඩී ලාල්කාන්ත මහත්මයා බීමත්ව හිටි බවට අර ශ්‍රසන නාල පරීක්ෂණය එකත් අධිකරණයේ සිම් වාර්තා කරා. ලාල්කාන්ත සහෝදරයා ඒ රියානතුර සිද්ධ වුණාට පස්සේ පැනලා ගියේ නැහැ. ඔහු පොලිසියට බාර වුණා වෙන කෙනෙක් ඉදිරිපත් කරන්න ගියේ නැහැ. ඒසහු නීති අනුව කටයුතු කළා තිබෙනවා. දැන් මේක අධිකරණයේ ඉස්සරහා තිබෙන්නේ අධිකරණය විසින් සාමාන්‍ය රියානතුරක් වුණාට පස්සේ කෙනෙකුට ක්‍රියා කරන ආකාරය අනුව ක්‍රියා කළ යුතුයි. අධිකරණයේ ගන්න තීන්දුව අනුව අපි ඉදිරි ක්‍රියාමාර්ග පක්ෂය විසින් ගන්න ලබනවා. ලාල්කාන්ත සහෝදරයාට විජිතේරා සහෝදරයාට ලැබිච්ච සහයෝගය ලැබිලා නැති බව මට නම් පේනවා. විජිතේරාට ලැබිච්ච සහයෝගය ලැබුණා නම් කිසිවක් නැහැ. පොවෙන්ද පොඩි දඩයක් කියලා ඉන්න තිබ්බා. ලාල්කාන්ත සහෝදරයාට ඒ සපෝට් එක හම්බෙලා නැහැ. වසර 68ක කාල පරාසයක් මුළුල්ලේ මෞබිමේ ස්වෛරත්වයේ සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාම අනූපමීය සේවයක් ඉටු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68වන සංවත්සර උත්සවය අමතමින්. අද පෙරවරුවේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගුවන් හමුදාපති එයා මාෂල් කපිල ශාම්පති මහතා විසින් පිළිගනු ලැබුවා. එයින් අනතුරුව ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් විශේෂ ආශාර පෙළපාලියක්ද පැවැත්වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68වන සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරුණු එයා ටැටු 2019 ගුවන් හමුදා ප්‍රදර්ශනයේ සහසනකෙලිය එයින් අනතුරුව ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා. මේ වන විට ගුවන් හමුදා පටකණ්ඩායම් සහ හෙලිකොප්ටර් බණගලයන් විදේශයෙන්හි සාම සාධක රාජකාරීන් සඳහා ක්‍රියාකාරීව දායක වන බව ඔබ අප කවුරුත් දන්නවා. එය අපේ මාතෘභූමියට, අපේ රණවිරුවන්ට, අපේ ජාතියට ඉමහත් වූ ගෞරවයක් සහ ප්‍රණාමයක්. වෘත්තීය නිපුණත්වය, තාක්ෂණික දැනුම, විනයගරුක බව, කැපවීම ආදී ගුණාංග හේතු කොටගෙන ලොව දියුණු ගුවන් හමුදාවන් සමග උරෙන්නුර ගැටී කටයුතු කිරීමේ හැකියාව හා තාක්ෂණික දියුණුව ඔබ සෑම කෙනෙක්ම ලබා තිබෙනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමේ සටනට බාධා කරන අභ්‍යන්තර සතුරන් පරාජය කිරීමට කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා. මොරටුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක්ද මෙලෙස අදහස් පළ කළා. අපේ ස්ථාවර වෙලා ජනාධිපති ක්‍රමේ තියන්න ඕනේ කියලා. මොකද